දෙකින් අද 2024 සැප්තැම්බර් 13 ඉතින් මගේ ටර්ම් එකේ බ්‍රේක් එක පටන් ගත්තා දැන් 2000 එකක් දවසකට ලකුමට කියලා තිබුණේ අනිවාර්යයෙන්ම අද අපාර්ට්මන්ට් එකට වෙලා ඉන්න නැතුව එළියට යන්න කියලා ඉතින් ඒකින්ද මං හිතුවා සිටි එක පැත්තට පොඩ්ඩක් ඇවිදල කරලා එන්න ඉතින් මම මුලින්ම යන්න බැලුවේ H&M එකට යම්මාත් එක්ක H&M එක බලන්න එන්නම් අලුත්ම ඩිසයින්ස් ගොඩාක් ඇවිත් තියෙනවා සම එකට මේකේ ප්‍රයිසස් ටිකක් වැඩි එනවාට ඉතින් මම ආසාසේව චුට්ටක් බැලුවා මොකද මට ඇඳුමක් ගන්න පොඩි අවශ්‍යතාවකුත් තිබුණ නිසා ඉතින් බලමු මොනවද මම තෝරන්නේ කියලා හරිම ලස්සන බෑග් එකක් ඒක මේ හරි කියුට් ඉතින් ඒක සයිස් එකත් එක්ක හැබැයි ඉතින් ප්‍රයිස් එකත් ඒ වගේම තමයි ඒකේ වෙනවනේ ඩොලර් 34 ඒක නම් හරිම ලස්සන ඩ්‍රෙස් එකක් ඒත් මගේ සයිසස් තිබ්බේ නෑ ඔක්කොම තිබුණේ ලොකු සයිසස් මට ඇත්තටම ඕන වෙලා තිබුණේ බ්ලැක් කලර් ට්‍රවුසර් එකක් මම මගේ යාළුවන්ගෙනුත් අහලා තිබුණේ කොහෙන්ද මට ගන්න පුළුවන් එහෙම එකක් කියලා තැනක් හැබැයි ට්‍රවුස එක හොයන වෙනුවට මම එක එක ඇඳුම් බැලුවා පේනවනේ බ්ලැක් වෙනුවට දැන් හොයන්නේ බ්ලූ ඔහොම තමයි ඉතින් ගර්ල්ස් ඉතින් කන්නඩිය දැක්කම ඉඩිය නොකරම් බෑන මම හරිම ආස කලායකත්තම ඔය ට්‍රවසයකට තිබුණේ හැබැයි මේ වෙලා මගේ අවශ්‍යතාවය තියෙන වෙන එක නිසා ඒක හොයනවා ඔය තියෙන ඉතින් ගර්ස්ල ගොඩාක් ආසම සික්ෂන් එක හරිම ලස්සන කියුට් කියුට් ගොඩාක් නෙක්ලසස් ඉයරිංස් තිබුණා ඔතන ආතිදී චුට්ට බැලු ඉතින් මම සිලෙක් කරගත් ඇඳුම් ටිකත් අරගෙන දැන් ගියා ෆිටෝන් එකට අපි බලමු ඒව ෆිටෝන් කරාම මට කොහොම තියෙවිද කියලා මම ඉතින් තනියම නිසා පොඩ්ඩක් අමාරු නම් මට ඔක වීඩියෝ කරගන්න මම ෆස්ට් ටයිම් තමයි ඔහොම ෆිටෝන් රූම් එකේ ඉඳන් වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ කොහොමද ඒක මං ඔය විදියේ ට්‍රවුස එකක් බල බල හිටියේ හැබැයි ඒක මගේ තියෙන ට්‍රවුස එක වගේම නිසා මං ආයෙමත් ඒක ගන්න අදහසක් තෙරිය ඇත්තට මේ ඇඳපු තුනම් මට සෙට්ටුන්නේ මොකද මම ඒක ලොකුට ඇවෝම ලොකෝගෙන් රිප්ලයි එන පරක් වුණා ඉතින් මං ඒ තුන තියලා ඉඩියට දැන් ඔය මම ඉන්නේ කොටන් ඔන් එකේ මං ඉතින් ඒක ඇතුළටත් ගිහින් බැලුවා මගේ ඕන ඇඳුම් ගන්න පුළුවන්ද කියලා දැන් ගොඩාක්ම තියෙන්නේ ගොඩක් සමයක ඇඳුම් සමයකට ඕන ඩිසයින් වලින් තමයි දාලා තිබුණේ බලන්නකො ලස්සන ලස්සන චූටි බබාලට ලස්සන ලස්සන ඇඳුම් මේව දැක්කම ඔයාලට කාවද මතක්ෙන් ලස්සනයි නේද චූටි ගර්ල්ස්ලට අඳවන්නේ
තියන ගොඩාක් වැඳුම් වින්ටර්වදන් සේල් දාලා පීචයා ඊළඟට ඔක්කොම තියෙන සමාහකට මේ සීසන් වයිස් ටක්ගා ලැදු මාර් කරනවා. එතකට මේ පරවින්ටේව සෙල් දානවා මොකද අවුට ඩිසයින් වල හිඳ වෙන්න ඕන. අලුත් ඒවා හැබැයි එන්නේ සමායකට. හැබැයි ඒවා නොනක් මං ඔත්තනනුත් ට්‍රවස එකක් ගත්තා. හැබැයි මම චෙක් කරාම මගේ සයිසස් තිබුණේ නෑ. ඉතින් මම ලොකෝටත් ඇඳුම් ටිකක් බල බල ඇවිත්තා ඒ ෂොප් එක ඇතුළ. ඊළඟට මම එතනම ළඟම තිබුණ තව ෂොප් එකකට ගිය. ඒකෙත් ලස්සන ඇඳුම් තිබුණා. ඒත් මං හොයනක මට සෙට්ටුන්නේ. ලස්සන චූටි ස්කර්ට් එකක් මං ආසයි. හැබැයි ආස ඩිසයින් එහන්නේ මේ. ඊළඟට මං ආවේ ටයිපෝ එකට. කලින් අපේ වීඩියෝස් දෙකක විතරම අපි ටයිපෝ එකට ඇවිත් තියෙනවා. ඒකේ ගොඩක් තියෙන ස්ටේෂනරි අයිටම්ස්. ලස්සන ආස හිතෙන ස්ටේෂනරි අයිටම් තියෙනවා. ඒකේ එක කලහකින් ගත්තොත් ඔක්කොම අයිටම්ස් ටික සේම් කලයකින් අපිට ගන්න තියෙනවා. ආසෙන් පාට මේ දවස්සෙ මං ආස් පාට මගේ පාට වෙනස් කල අම නිවසින්ට එන්න කිට්ටුනකොට මං ආස පාට නිකන් පින්ක් පින්ක් කියන්නේ ඒ පින්ක්ම නෙමේ එක් දිස් කල වුණා. ලස්සන ෆැන්සි ඇයිටම්ස් ඔක්කොම ස්ටේෂනරි ආසීතන වල කලින් දවස මෙතනට මාත් එක්ක ආව මහිත. ඊළඟට අපි ගියේ මම ගියේ ඉර යූ එකට. ඒකත් සිටි එකේ තියෙන ටිකක් අඩුවට ඇඳුම් තියෙන තැනක්. මට අපේ ඉෂාර තමා එතන පෙන්නවේ. සාමාන්‍යයෙන් අපි යුනිවර්සිටි එකේ වැඩක් නැත්තම් උතන්ට අනිවාර්යෙන් සෙට් එකම ඇවිල්ලා යන්නේ. ඒකේ ලස්සන ලස්සන ඇඳුම් තිබුණා. ලස්සන ඩ්‍රෙස් එකක්. ඒත් මම ගන්න ගියේ නෑ මොකද මට ගන්න ඕන වෙලා තිබුණේ වෙන දෙයක් නිසා. මිරයු කියන්නේ ටිකක් ඕන කෙනෙක්ට ඇෆෝඩබල් තැනක් ඒ මාතේ වගේම එතන හොඳයි ඇඳු ඇෆෝඩබල් සාමාන්‍යයෙන් ඩිස්කවුන්ට් ප්‍රයිසස් තියෙනවා. ඉතින් ඉතින් ඕන කෙනෙක්ට සාමාන්‍ය කොටියක් මං ගන්න පුළුවන් මෙතන අතක තියාගන්න. මට ලොකු දවසක් ගියා මේ මෙතන බිල්ඩිමකින් එහා පැති පාරකට යන්න පුළුවන් කියලා. මං ඒ තැන දැකලා තමයි ඔය ආවේ. දෙන්න තමයි මම ආවේ. හරිම කොමෙන් කොහෙද තැනක් වගේ අපි මම අයිබ්‍රෝස් දෙක හදාගන්න තමයි ආවේ. මට පොඩ්ඩක් වේට් වෙන්න වුණා මම අපොයින්ට්මන්ට් දාලා නෙමෙයි නිසා ආවේ. ඉතින් එතකම් මම ආස වැඩේ පටන් ගත්තා. ඔව් මම හරිම ආසයි චිත්‍රපට කරන්න. මට තනියම අඳින්න ලොකුවට බෑ. හැබැයි බලන් අඳින්න හරි ඒ වගේ දේවල් පුළුවන්. ඉතින් මට ලොකු එකට ලස්සන මැන්ඩලා ආට් තියෙන පොත් හොඳ වාටර් ෆැන්සල් ඔක්කොම අරන් දීලා තියෙන්නේ. දැන් මං ඒක අයිපෑඩ් එකට මාරු වුණා. ඒක දැන් මම පොත පාට කරන්න නැතුව දැන්
අයිපෑඩ් එකේ පාට කරන්න ගත්තා. මට ඉතින් බ්‍රේක් එකක් හම්බුණාම මං හිතෙනවා ඒ වගේ දෙයක් කරන එක අපේ ඔළුවටත් හොඳ නිදහසක්. ඉතින් ඒකින් මං දැන් මට ලැබුණු වෙලාවයි මගේ චිත්‍රපට. මමගේ අයිබ්‍රෝස් දෙක හැදුවා. මම දන්නේ මට එක මැච්චුණාද කියලා. හැබැයි මට ලංකාවේ තරම් සෙට් වෙන තැනක් තාම මේ හම්බුන්නේ නැහැ. මම දන්නවා මෙහි ගොඩාක් ගර්ල්ස්ලා තමම්ම හදා ගන්නවා. දැන් මට ඒක තාම පුරුදු නැහැ. මම ට්‍රයි කරනවා මේක සාමාන්‍ය මම 2 මාස තුනක තියාගන්න. මේන්ටේන් කරලා මට පරිමාවකට තමම් මම නවත්තන්නේ. නවත්තලා මම හදනවා මේ දැනගින්. මම ලොකුට කෝල් කරාට ලොකු ආන්සර් කරේ නෑ. මං හිතන ලොකු මීටින් එක එනට මං ඉතින් හොරා වගේ ලොකුගේ ඔෆිස් එකටම ගියා. ඒ ගියපු ටික නම් මේ වීඩියෝ එකේ නෑ. මොකද මට ඒ ටික වීඩියෝ කරන්න අමතකුණා. ඉතින් ඊට පස්සේ ලොකු දැනගත්තා මං ඇවිල්ලා තියෙන්නේ කියලා ලොකු පහලට ඇවිත් මාත් එක්ක පොඩ්ඩක් එළියට ගිහින් අපි දෙන්න කොෆි එකක් පිව්වා. අන්දහිනි ස්කයිප් සිටියේ. අද මෙතන තියෙන පොඩි ඉවෙන්ට් එකක්. ඉවෙන්ට් එක මොකද්ද කියන්නේ පෙන්නන්න. ලොකු ඔෆිස් ඉවරයි කිව්වා. මම ලොකු ඔෆිස් එකල එනකන් ආයෙ මම මගේ සුපුරුදු වැඩේ පටන් ගත්තා. මේ හැරී තියෙන ලොබි එකේ වාඩි වෙලා මම මගේ රිපෝට් කරන්න ගත්තා. අපි දැන් බලමු මම ලොකු කිව්ව මෙතන දෙයක් තියෙනවා කියලා. ලොකු ඇහුව කොහෙද මං කියලා. මම ලොකුට ඉන්න තැන කියන්නේ නැතුව හිමීට ලොකු ගාවට ගියා. ලොකු ඔතන තියෙන කාර් එක ඉන්වෙස්ටිගේට් කරන ගමන් හිටියේ. ඉතින් ලොකු හම්බුණාට පස්සේ අපි කොහෙද ගියේ, අපි මොකද කරේ කියලා හෙට අලුත් වීඩියෝ එකෙන් අරන් එන්නම්. එතකන් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් සුබ දවසක්.